ඒ ජුලයි සීතකාල්ට වේ සූදානම් වෙන ගමන් තමයි තියෙන එකත් මේඩින් ශ්‍රී ලංකා. ඊට පස්සේ අපි එකෙන් මේකට ගියා. ඒකත් මේඩින් ශ්‍රී ලංකා. Toyota Prius වා තමයි හොඳටම කරේ. ඔහෝ යාළුවනේ, welcome back to Canberra again and again. ඔන්න ඔසියාව. අම්මා එක පාටම මෙහෙයව මේ මාර වෙනසක් දැන්න. දැන් මම ඉන්නේ ඔස්ලේ අගනුවරනේ. දවලන් පේන ඇදි මාර නිෂ්කලංක පරිසරයන්නේ තියෙන වීඩියෝ කිස් බලා ගන්න පුළුවා. දැන් අර වෙනස තේරෙන්නේ බ්‍රෝ, එක පාරට මෙහෙට ආවට පස්සේ දැන් ලංකාවේ ඉද්දි ලංකාවේ සීන් එක තියෙන කොහොමද පාර වැස්සත් නිකන් යනවා කඩාගෙන බිඳගෙන අරෙන් දානවා මෙන් දඩ ඕනෙකේ කරේව ගාලවැකෝ එන්න සීන් එක ඉන්නේ නිකන් ගැව්වොත් ගැව්වා. එහෙම සීන් එකේ ලංකාවේ නිකන් ගොඩක් මේ පැති තියෙන්නේ එන්න බිසි එහෙම මෙහෙට ආවට පස්සේ එන්න නිෂ්කලංක නිකන් නිකන් මෙහෙ මේ නිකන් කාම් වෙලා එහෙම සීඩ් එක තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඕන්න ඕකයි බ්‍රෝ තත්ත්වේ. කොහොම ලස්සන සීතලත් එක්ක අර කනුවට මෙහා පැත්තෙන් යනවා. එන්න ලස්සන මේ වලාකුළු බලන්නකො ලස්සන. කුරුල්ලොත් තියාඹනවා. මාර ලස්සනයි. අන්න ඒකයි ඉතින් මේ පේනවනේ නිෂ්කලංක බව. කොළඹ ඉඳන් ඇවිල්ලා මේ වගේ තැනකට ආවට පස්සේ මාර වෙනසක් තේරෙන්නේ ඉතින්. ඕන්න හොදෑ සිද්ධිය බ්‍රෝ. මේක නිවිච්ච නගරයක් කියන්නේ තවත් හේතුවක් ගයිස්. හරිද? සබාදහම ෆස්ට් ඔස්ට්‍රේලියා අගනුවර උනන කොහොමද? ඉන්න සැට් එක. ඉන්න සෙට් එකක් ඉන්නවා මෙතන. එහා පැත්තේ පොඩ්ඩක් මේ ගහට මේ වෙලා තියෙන ඉන්නේ තව. ඉතින් හරියට මේ වැටවල් මොකුත් නැහැ ඉතින් මෙතන. ඔය තියෙන එක එම්බසියක් මෙතන තියෙනවා. ඉන්දුනීෂියාව එම්බසිය, තව මෙක්සිකෝ එම්බසිය, මැලේසියා අර තියෙන අතන. ඒ එම්බසි ඔක්කොම තියෙනවා ඉතින් මේ මේ වටකල්ලමකුත් නැහැ ඉතින් ඒ සත්තුත් ඉන්නවා අපිත් ඉන්නවා. මේක මේ පාක් එකක්. මේ තියෙන ගහ ස්ටර්ලින්ද? ස්ටර්ලින් පාක්කෝ. ඉතින් ඒකේ තමයි අම්බු අර අරහෙත් ඉන්නවා සෙට් එක. සුපිරි අගනුවරනේ. ආ ඉතින් මේ වගේ අගනුවරක් කොහෙද බ්‍රෝ? මේ ඔක්කොම කැංගරු ඉන්නේ. සෙට් එක කනවාද? කාගෙන කාගෙන යනවා? ඔහෝ යාළුවනේ, සුපිරි ස්පොට් එක නැවතුවා. මෙතන පොඩ්ඩක් ලස්සන ඉන්න නැවතුවේ. කොහොමද මේක? ඔසි අගනුවර මහත්තයෝ, මේ තමයි බ්‍රෝ ඉතින් කොළ වැටෙන කාලේ. ලෝකේ අනිත් හැම රටකටම දෙසැම්බර් වගේ මේ සීතල කාලය ආවට අපිට එන්නේ ජූලයි වල. අපි හරි වෙනස්. අර දන්නවනේ. ඉතින් මේ ජූලයි සීතකාලට මේ සූදානම් වෙන ගමන් තමයි තියෙන්නේ මේ ගස් ඔක්කොම බලන්න මේ. ටිකක් කළා බලාගෙන හිටියොත් පේනවා කොළ වැටිගෙන වැටිගෙන යනවා. තව ඒ කියන්නේ හරියටම දවස් 3කින් දවස් 5කින් සතියක් වගේ ඇද්දි මේවා ඔක්කොම කොළ වැටලා බ්‍රෝ. ඊට පස්සේ මේ අතු විතරයි ඉතුරු වෙන්නේ. මම ලස්සනනේ ගතියනේ හදලා තියෙන. අර බලන්න කොළ වැටෙන හැටි. මාර කොළ ගොඩක් වැටෙන්නේ. මම ලස්සනනේ. ඕ. එනවා තව වාහනයක්. නොතයි ඔස්ට්‍රේලියා සීතකාලේ සූදානම් වෙන්නේ. ඔසි අගනුව. Very nice. බ්‍රෝ තේකක් ගන්නවා කොහොමද බාණ්ඩේනේ? තද නෙමෙයිද? සා. ආ තව බාණ්ඩයක් තියෙනවා ලා පෙන්නන්න. මේක කැන්බරා එකක් පරණ වණ්ඩියක් නේ. තදල තියන එක. කොහොමද මේක? පේන්නේ නැනේ මේ. මම අනිත් තුනේනක හිටිය බණ්ඩ එකවට දැන් බැලුවේ. කොහොමද 333,303 දුවලා තියෙන්නේ බ්‍රෝ මගේ වණ්ඩිය. ඔය ආදරණීය වණ්ඩිය දුවලා තියෙන්නේ මේ. මේක ඉතින් එහෙම ලොකුවට කියලා අවුලකුත් නැහැ. මම සාමාන්‍යයෙන් ගන්න වාහනේ ඉතින් දාගෙන පදින හොගාල ඉතින්. මේකත් එහෙම විකුණන්න කියලා හිතෙන්නේ නැහැ. ෂේප් එක ඉතින් දුවනවා ඒකයි ඉතින්. තව එතකොට කිලෝමීටර් 3කින් ඉන්නේ සෙට් එන්නේ. නැහැ. ඊයේකින්ද? 30කින් වගේ නේ. ඔව් 30කින් හරියටම 333,333 වෙනවා. ඔ යේ බේබි නා නා ඔ පුතා දැන් 333,299 අපි ඒ අවස්ථාවේදී පාස් කරන්නේ ඔස්ට්‍රේලියාට පාර්ලිමේන්තුව. තා කිලෝමීටර් 3කින් අපි ලඟා වෙනවා රෙදිසි. ඔව් ඔබ බලා සිටියේ මොහොත උදා වුණා ගයිස්. ඔන්න පාර්ලිමේන්තු රාජයා ඉන්න ඔස්ට්‍රේලියාවේ මෙතන. ඔය තියෙන පාර්ලිමේන්තුව. ඉතින් අපිට එතරම් දිව තමයි අපිට මේ 333,000 ලැබුණේ.
ඕ ඒ ටොයට ප්‍රියස් වාතම හොඳටම කරේ බිස්නස් ග්‍රේව් කීපර්ස් කියලා ග්‍රේව් රෙස්ටරේෂන් ඇන් මේන්ටේනන්ස් කොහොමද ඒකැන මොනාද මිනි වලවල් එහෙම කොහොම දෙකනු බිස්නස් එකක් කරන මේ මිනිස් මේන්ටේනන්ස් කරනවා නම් තවත් ලස්සර උදේක මේ ඇයි නවත්තන් ඉන්නේ පාරේ මේ සෙට් එක පාර පයිනෝ බ්‍රෝ සෙට් එක පාර පයිනෝ ඉතින් මේ උදේ ඔෆිස් යන වෙලාවද හොඳ පිළියය නම් කොල්ලෝ ජය වේවා සුභා දහම සහ ඕස්ට්‍රේලියාව යාලුවනේ ඔන්න අපි අදාව කෝන්සකට ආපෙලා බ්‍රෝ මාර වටින දෙයක් දැක්ක ද එකයි පෙන්න්න නැති මම මේ ග්ලවස්ටයක් ඔය හොය ගියා මේ එකක ජාති ග්ලවස් තින ඉති මේ කෝල්ස් ෆුඩ්සිටඉන්න අරතින කෝල්ස් කියල ගහලා ඒකඉන්න මේ මම බැලුව ඇති මේක මේ ග්ලව් එක කෙසක මේ ලයිටලි පවඩඩ් කිල් තින ලාවට අර පවඩ එක වගේ තිනවා මේක නං නෑ මේක පණහැ පැක්කේ ඒක නෑ මේ ඇලවේ රසින්න එක හොම බලබල ඇද ම බැලුව මොක දර සමහර ්ලවස් පාවිච්චි කරන්න එක කෑමෝල්ට පාවිච්චි කරන එක දෙවල්ලට මන්ිකමට බැලෝ මේක මොකලද පාච්චි කරන්න කෙලහල් මෙතන මෙම ගහල්තින මේ ඩිවක්ෂන් ෆෝ යස් කියලා ටස්සේ මම් මේ පැත්ත හැර ලබ්බලද්දී වෙන්න මේඩින් ශ්‍රී ලංකා ඕයේ ඉතාමත් සතුරුයි අන්තිවට කොහමද ප්‍රඩක්් ඇත් දැක්ක සාමාන්‍ය අපි තේනෙ දකින්න ඩිල්ම තේ දකින්න මේ පුඩ් සිටිවල මේඩින් ශ්‍රී ලංකා ඉතින් මේකද ම දැක්ේ ඉට අස ම බැලු අයකෙන් පස්සේ මේකට ගිහිල්ලා ඒකත් මේඩින් ශ්‍රී ලංකා ඉට අස අපියකෙන් මේකට ගියා ඒකත් මේඩින් ශ්‍රී ලංකා සියක මේකට ගියා මේකෙන අර රබ ගලවස් එක වගේ ඒකත් මේඩින් ශ්‍රී ලංකා එලෝ ශ්‍රී ලංකාක සබස්්‍රච්චා නමත කරන්න පවා ඉටස මේකට ගිහිල්ල බැලවා මේකත් මේඩින් ශ්‍රී ලංකා මේ ඩොල එකයි විසි පහ එක හැට පහ එක ඩොල දහයයි එක ගනන්ගලට යන බ්‍රෝධ එඳයි සීනගන්න දස්සේ මේවනම් වෙනගේ ප්‍රඩක්ස් මේ ඉටස මේ මෙතන එකක් තියෙනවා මන් පයා ඩොල එකයි සට පනහයි ඒකත් මේඩින් ශ්‍රී ලංකා වෙන ශ්‍රී ලංකා ජයන් ජය මේ අපි හම ඉක්ට